ආයුබෝවන් යාළුවනේ SU16 YouTube channel එකට ඔයාලව ආදරයෙන් පිළිගන්නවා. අන්තර්ජාල මූලාශ්‍රවල සඳහන් වන කරුණු අනුව අපේ රටේ ගම්සහ නගරවල නම් හැදුණු විදිහ ගැන අපූරු කතන්දර ටිකක් ඔයාලත් එක්ක බෙදාගන්නයි අපි ආවේ. බොහෝ ඓතිහාසික මූලාශ්‍රවල වගේම අන්තර්ජාල මූලාශ්‍රවල සමහර කතා සියවස් ගණනාවක් තිස්සේ පිළිගැනීමට ලක්ුණත් ඓතිහාසික සහ වාග්විද්‍යාත්මක සාධක එක්ක බලද්දී ඒ ඇතැම් පිළිගැනීම් වැරදි කියන එක ප්‍රත්‍යක්ෂ වෙනවා. ඒත් මේ ජනප්‍රවාද සහ කතන්දර අපේ සංස්කෘතියට අපූරු චමත්කාරයක් එකතු කරනවා. එහෙනම් ඉතින් වැඩි කතා බහක් නැතුව අපි ගම් කීපයක නම් හැදිච්ච විදිහ ගැන බලමු. කොළඹ. පැරණි සාහිත්‍යයේ කොළඹ යන පදයේ යෙදිලා තියෙන්නේ වරාය කියන අර්ථයෙන්. ඒ නිසා වරාය පැවතුණු ප්‍රදේශය කොළඹ ලෙස හැඳින්වුණා කියලා විශ්වාස කරන්න පුළුවන්. මොරටුව. සිංහල රජ සමයේදී මෙම ප්‍රදේශයේ මුරකපොල්ලක් පැවතුණු නිසා මුරාටුව තිබුණු ප්‍රදේශය මොරටුව ලෙස නම් කෙරෙනු බව ජනප්‍රවාදයේ කියවෙනවා. ඇතැම් තැන්වලදී මොරගස් බහුල වීම නිසා මේ නම ලැබුණු බවත් කියවෙනවා. එසේම මෝර මත්ස්‍යයන් මෙම ප්‍රදේශයේ බහුල වීම මේ නමට හේතු බවටත් තවත් සමහර තැන්වලදී කියවෙනවා. කොල්ලු පිටිය. උඩරට සිංහල රජුට එරෙහිව කැරැල්ලක් දියත් කළ අබන්වෙලරාළ නම් පුද්ගලයෙකු පිටුවහල් කිරීම නිසා ලන්දේසීන් වෙතට පැමිණ ජීවත් වීමට පටන්ගෙන තිබෙනවා. ඒ අතරතුර කාලයේදී ලන්දේසීන් සමග හිතවත් වූ ඔහු වර්තමාන කොල්ලුපිටිය ප්‍රදේශය එහි වාසය කරන ජනතාව පළවා හරිමින් තමන් භාරයට ගෙන තිබෙනවා. එම නිසා එම ජනතාව කොල්ලයෙන්ගත් ප්‍රදේශය යන අර්ථය දෙන කොල්ලුපිටිය යන නම එම ප්‍රදේශයට යෙදූ බව කියවෙනවා. කෙසේ නමුත් ඇතැම් විද්වතුන් නම් කියන්නේ එම ප්‍රදේශයේ අතීතයේ කොල්ලු ශාකය බහුල වීම නිසා මේ නම ලැබුණා කියලා. බලංගොඩ. බොහෝ විද්වතුන් කියන්නේ බලංගොඩ ප්‍රදේශයට නම් ලැබෙන්නේ සෙබළුන් ගොඩක් රැස්ස සිටි ප්‍රදේශය යන අර්ථයෙන් කියලා. පළවෙනි රාජසිංහ රජුගේ සේනාවේ සෙබළුන් විශාල ප්‍රමාණයක් මෙම ප්‍රදේශයේ රැස්ස සිටින ආකාරයේ දුටු ගැමියෙක් සෙබළුන් ගොඩක් යයි පැවසූ බවත් ඒ ඇසුරුන් මේ ප්‍රදේශයට බලංගොඩ නම ලැබුණු බවත් ඇතමුන් පවසනවා. සියඹල ආණ්ඩුව. මේ ප්‍රදේශයේ මුල් නම වෙන්නේ සියඹලන් දූවයි. සියඹලාගස් මේ ප්‍රදේශයේ බහුලව හමුවීම නිසයි ඒ ආකාරයේ නමක් ව්‍යවහාර වෙලා තියෙන්නේ. නමුත් ඉංග්‍රීසි බසින් ප්‍රදේශයේ නාම පුවරුවල ලියවිලා තියෙන්නේ සියඹලාණ්ඩුව විදිහට. මේ නම වැරදියට උච්චාරණය කිරීම නිසයි සියඹලාණ්ඩුව කියන ව්‍යවහාරය ඇති වෙලා තියෙන්නේ. කොහොම වුණත් මේ වෙනකොට සියඹලාණ්ඩුව කියන ව්‍යවහාරය අපේ රටේ පැලපදියම් වෙලා ඉවරයි. කුණ්ඩසාලේ. ශනි ග්‍රහයා සහ ගුරු ග්‍රහයා අතර සිදුවන ග්‍රහ යුද්ධයකදී පහර කෑමට ලක්වන ශනි ග්‍රහයාගේ කුණ්ඩලාභරණය මහ පොළොව මත පතිත වන බව දුටු බ්‍රාහ්මණයන් ගණනාවක් ලංකාවට පැමිණ කූඩාරම් ගසාගෙන තිබෙනවා. එහිදී එක්තරා බ්‍රාහ්මණයෙක් කුණ්ඩලාභරණය පොළොව මත පතිත වන තැන නොව එම ආභරණය බිම පතිත වීමෙන් පසුව විසික් වී වැටෙන තැන කූඩාරම ගසා ගන්නට කටයුතු කර තිබෙනවා. මේ නිසා එම ස්ථානයේ සිටි බ්‍රාහ්මණයාට කුණ්ඩලාභරණයේ අයිතිය හිමිව තිබෙනවා. එතැන් පටන් තමයි මෙම ප්‍රදේශයේ කුණ්ඩසාලය බවට පත්ව තිබෙන්නේ. මීගමුව. ඉතිහාස පොත්වල සඳහන් වන විදිහට දුටුගැමුණු කුමාරයාව පිළිසිඳ ගැනීමෙන් පස්සේ විහාර මහාදේවියට දොළදුක් කීපයක් ඇති වෙලා තියෙනවා. ඉන්න එකක් වෙන්නේ සුවිශාල මීවදයක මීපැණි මහා සංඝයාට පූජා කොට අවසානයේදී ඒ මීපැණි ආහාරයට ගැනීමයි. මේ සඳහා සුවිශාල මීවදයක් අවශ්‍ය වුණු අතර අවසානයේ මේ මීවදය හමු වී තිබෙන ප්‍රදේශය මීගමුව ලෙස හැඳින්වෙන්න පටන් ගත් බව සඳහන් වෙනවා. එහෙනම් යාළුවනේ තවත් ගම් ගැන තොරතුරු වරන් වෙන වීඩියෝ එකකින් හමුවෙමු. ඔයාගේ ගමට නම හැදුණු හැටි අපිත් එක්ක කමෙන්ට් එකකින් බෙදා ගන්න ගමන් මේ වීඩියෝ එක ෂෙයා කරන්න අමතක කරන්න එපා. ස්තුතියි යාළුවනේ.